සම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතිමු පුවත් දැමු සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රාජාංගනීය ප්‍රදේශයේ තිදෙනෙකුට කොරෝනා දරුවන් දෙදෙනෙකුත් ඒ අතර ප්‍රදේශයේ දරුවන් 70ක් ඇතුළු 300 දෙනෙකු නිරෝධායනයට දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වෙයි සංඛ්‍යාව 300ක් අදවන විට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2454 දක්වා ඉහළට අඟුලානේදී පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට සිදුවීමෙන් පසු පොලිසිය ආරක්ෂාවට STF යොදවයි වෙඩි තැබීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණ මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළ නියෝමාල්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් නියෝමාල් මාධ්‍යවේදියාගෙන් සමාව ගනී කොමාගම පිටිපන පාතාල අවි ගබඩාවේ අතුරුදන් වූ තවත් ගිනි අවි දෙකක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසකින් මතුවේ. මත්ද්‍රව්‍ය තුරන් කරන්න ගත යුතු පියවර ගන්න දෙවරක් හිතන්නේ. අගමැති අවධාරණය කරයි. MCC ගිවිසුම මම ඉරා දමනවා. පුළුවන් නම් ගාලු මෝදුරට ඇවිත් ගිවිසුම ඉරා දාන්න. සජිත් ගෙන් රජීට අභියෝගයක්. ඇමරිකාවෙන් ඉන්දියාවට අති නවීන ප්‍රහාරක ගුවන් යානා 37ක්. प्रदेश මෙරටින් ඊයේ දිනේදී COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 300 දෙනෙකු වාර්තා වුණා. ඒ මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. ඊයේ දිනේදී හඳුනාගැනුණු කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් 300 දෙනා අතරින් පුද්ගලයන් 283 දෙනෙකුම වාර්තා වූයේ කන්දකඩෝ මත්ද්‍රව්‍ය වලට ඇබැහි වුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙන්. කන්දකඩෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අද දහවල් වන විට සමස්ත COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 340ක් වාර්තා වී තිබුණා. කොරෝනා වෛරසයේ ආසාදිනිය වූ කන්දකඩෝ මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේදී සිටි උපදේශකව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනෝෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා. ඇකිය සිටියේ අදල කාන්තාවගේ මවගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලද ලැබීමට නියමිත බවයි. මේ අතර වෛරසය ආසාදිනිය වූ කාන්තාවගේ ආශ්‍රිතයින් 29 දෙනෙකුගේ PCR සම්පල වාර්තාද බොරැල්ල වෛද්‍ය පරීක්ෂණායතනය වෙත යොමු කර ඇති බවද පොත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනෝෂා ප්‍රනන්දු මහත්මිය ප්‍රකාශ කළා. එමෙන්ම කන්දකඩෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිවාඩු ගිය පිරිස්වල පවුලේ සමාජිකයින්ද නිවෙස්වලම ස්වයං නිරෝධහනිට ලක් කර තිබෙනවා. එම මධ්‍යස්ථානයේ රාජකාරී කරන නිවාඩු ලබා නිවෙස්වලට ගිය සමාජිකයින් ගෙන්වා ගැනීමටද කටයුතු කර ඇති බවයි යුද හමුදාපති ලුත්නන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර රාජාංගනීය පහේ කණුව ප්‍රදේශයේ පදිංචි කන්දකඩෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන පුත්කලෙකු පසුගිය දෙවනදා සිය නිවස වෙත පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව ඔහු අසනීප තත්වයෙන් පසු වී ඇති අතර ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිනිය වී ඇති බවයි. ඉන් අනතුරුව අදාළ පුත්කලයාගේ දරුවන් දෙදෙනා සහ බිරිඳද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී දරුවන් දෙදෙනාටද වෛරසය ආසාදිනිය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙහි එක් දරුවෙකු 11 හැවිරිදි දිවියේහි පසුවන අතර අනෙක් දරුවා වයස අවුරුදු 1මාරක පසුවන්නෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බිරිඳගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.
වෛරස් ආසාදිත බවට තහරු වූ මෙම පුද්ගලයා අවමංගල්‍ය උත්සවයකට සහ දානමය කටයුත්තක් සඳහාද සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. වෛරස් ආසාදිත බවට තහරු කරගත් මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 11ක් වූ දරුවා රාජංගනීය ළමා මිතුරු ප්‍රාථමික විද්‍යාලයටද අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. COVID-19 වෛරස් ආසාදිනී වී ඇති බවට තහරු වූ රාජංගනීය ප්‍රදේශයේ මෙම පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා IDH රෝහල වෙත යොමු කර තිබෙනවා. මෙතර වැලිකඩ බන්ධනාගාර රෝහල් සහය සේවා සඳහා යොදවා සිටි රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඉක්ුත් 8 වෙනිදා බන්ධනාගාර රෝහලේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම පුද්ගලයාට වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ රාත්‍රී ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට අංගොඩ IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මෙම රැඳවියා හෙරොයින් නඩුවකට අදාළ සිරදඬුවමක් සඳහා වැලිකඩ බන්ධනාගාරයේ අයවට්ටුවේ 1017 වෙනිදා සිට රඳවා තබා ඇති අතර මීට පෙර කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රැඳවියා මෙම වට්ටුවේ රඳවා තිබූ බවටද තොරතුරු වාර්තා වුණා. ඊයේ දින හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ කර්ණවැමියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මෙතර කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමු වී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා. කොරෝනා ආසාදිතයින් පිළිබඳ විවිධ කටකතා සහ සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංවිධානාත්මකව පතුරවන බවට තොරතුරු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය ප්‍රකාශ කළා. එවැනි තොරතුරු වලට නොරැවටෙන නිසායි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොරෝනා ආසාදිතයින් පිළිබඳව කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර බාහිර සමාජයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් හමුවීමත් සමග රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේ රාජාංගනේ හමු වෙන පුද්ගලයා ඇත්තටම රාජකාරී කරන කඳවුරේ ඉඳලා මේ ස්ථානයට යනවා පළවෙනිදා යම්කිසි උපදේශන රාජකාරියකට ගිහිල්ලා ඔහු දෙවෙනිදා කන්දකාඩු උපදේශන රාජකාරී කරලා දෙවෙනිදා උදෑසන නැවත එනවා අනුරාධපුරයේ මේ ස්ථානයට. නමුත් මෙතුමා ඇවිල්ලා එදා හන්දෑවෙම කඳුරට ඇතුළත් වෙන්නේ නැහැ අනුරාධපුර තිසාව කඳුරට. ඔහුගේ පවුලේ සින මරණයක් සිදුවීමක් හේතුවෙන් ඔහු වහම ඒ මරණයට සම්බන්ධ වෙන්න යනවා රාජාංගනයට. එතකොට මොහු රාජාංගනේ ආය පහ කියන ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. මේ මරණය තුන්වෙනිදා මම දන්නේ ආදාහන කටුතු කරනු ලබනවා. යාය තුන ප්‍රදේශයේ තමයි මේ මරණය තියෙන්නේ. මොහු යාය පහ ප්‍රදේශයේ කිලෝමීටර් 2ක වගේ කිලෝමීටර් 5ක වගේ දුරක් තියෙන ප්‍රදේශයක තමයි මේ තත්ත්වය තිබෙන්නේ. මෙතුමා සහ මෙතුමාගේ ළමයි දෙන්න පොසිටිව් වුණයි කියන වාර්තාව තමයි සඳහන් කළ තිබ්බේ. දැන් එක ළමයෙක් වයස 11ක් පමණ පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයෙක්, අනිත් ළමයාට වයස අවුරුදු 1.5ක් පමණ වෙනවා. අවුරුදු 1.5 ළමයි ප්‍රශ්නයක් නැහැ. දැන්ට භාර්යාවගෙත් PCR පරීක්ෂණයක් කරලා තිබෙනවා. නමුත් 11 ළමයා ගත්තම මේ ළමයා යනවා 6 වෙනි බලාපොරොත්තු වෛද්‍යවරුන් කියයි දින 10ක් වගේ කාල සීමාවක් තියාගන්න ඕනේ මේ PCR පරීක්ෂණ වල සත්‍යතාවය ඇත්තටම සොයාගන්න. මේ තත්ත්වයත් අපි මේ වෙනකොට පාලනය කරගෙන තිබෙනවා. තුන්වෙනිදා සමස්භාගයේ පැවැත්වෙන මේ මරණ ගෙදරට 150ක ප්‍රමාණ සංඛ්‍යාවක් පැමිණලා තිබෙනවා. ඒ 150වම අපි හොයාගෙන තියෙනවා. ඒ 150ට අපි ස්වං නිරෝධායන ලක් කරන්න අපි මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒත් එක්කම ඔහුගේ ඒ මරණය සම්බන්ධ වූ දාණය තිබිලා තියෙන 6 වෙනිදා එදා මේ ස්ථානෙට තව 80ක පමණ කණ්ඩායමක් පැමිණෙනවා. මේ 80ත් අපි හොයාගෙන තියෙනවා නම් වශයෙන් ඒ කඩිටත් මේ වෙනකොට දැනුම් දීලා තිනවා, දැනුම් දෙමින් පවතිනවා. මොවුනුත් අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ කන්දකාඩු කඳවුර හරහා ওই සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා මේ මද්ද්‍රව්‍ය ලෝලීන් ගෙන් පැමිණි ඒ පරිණාමය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එකම රැල්ලක් බව අප ප්‍රකාශ කළ යුතුයි. අපිට යම් කිසි ආකාරයෙන් සමාජයෙන් රෝගියෙක් හමු වුණොත් ඒ හරහා අර පැරණි ක්‍රියාවලිය
අපවිසින් අනුගමනය කර ක්‍රියාවලිය ක්‍රියා කළා ඒ අයගෙන් සමාජයට පැතිරීම වැළැක්වීම තමයි මේ කරගෙන ලබන්නේ ඒ තුල මං හිතන්නේ අපිට විශ්වාසයක් තියෙනවා මේ අර පොකුරු පාලනය කළා වගේ මෙම පොකුරත් අපිට මේ ආකාරයටම පාලනය කරගත හැකි කියලා ඉතින් අර දැන් අද තත්වයේ යම් කිසි වෙනසක් තියෙනවා සමාජය සෑහඳුට විවෘත වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අර වෙනදටත් වැඩිය ජනතාවගේ සහයෝගය සමාජයේ සහයෝගය ආයතනවල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා මොරටුව ලුණාව ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමේ සිටිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඊයේ රාත්‍රියේ 11:45ට පමණ මොරටුව පොලිස් වසමේ ලුණාව ප්‍රදේශයේදී අඟුලන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කර තිබෙනවා එෙහිදී ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පුද්ගලින් 5 දෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ගල් වලින් පහර දීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරි ඇත්තේ අදාළ ත්‍රිරෝද රථ පොලිසිය විසින් පරීක්ෂා කිරීමට යාමේදී එම අවස්ථාවේදී තත්ත්වේ පාලනය කිරීම සඳහා එක් පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එෙහිදී කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ 39 හැවිරිදී මොරටුව ලුණාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන්ද කලහකාරීව හැසිරී පොලිසියට පහර දීමට උත්සාහ කර ඇති අතර පසුව අඟුලන පොලිස් ස්ථානයේ වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා ආරක්ෂාව ලබා දී තිබුණා. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයාද සිද්ධිය වූ ස්ථානයට අද පස්වරුවේ පැමිණියා. මෙතර වෙඩි තැබීම සිදු කළ අදාළ පොලිස් නිලධාරියා වරදක් සිදු කර ඇද්දයි හෝ බලය අනිසි ලෙස භාවිතා කළ ඇද්දයි පරීක්ෂණ සිදු කරන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ. දැන් මේ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේදී ඒ පොලිස් නිලධාරීන් මේ ත්‍රිවිලත නමත්තලා ඔවුන්ව ශාරීරිකව පරීක්ෂා කරන්න යාමේදී මේ සම්විසි ගැටුමක් එතන ඇති වුණා කියලා තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. ඒ සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නියෝග අනුව සම්පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා. එහිදී ඒ පොලිස් නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය බලය පාවිච්චි කරලා තමන්ගේ අතේ තිබිච්ච ගිනියාවිය මේ පුද්ගලයාට වෙඩි තියවීම සිදු කරලා තිබෙන බව පෙනියනවා නම් ඒ අයට විරුද්ධව අවශ්‍ය කරන විනයානුකූල පියවර ගැනීමටත් නීතිමය පියවර ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. වාර්තා බංකු තාම ආදරේ කිසිමකට අපි ඔයගොල්ලොත් එක්ක ඉන්න මම පුද්ගලිකව වාකියන. අර වෙන මේ කියලා කරන්ද මේ හැබැයි පුදුකාරී රාජකාරණ වෙන නටන්නම් මන් දෙන්නේ. ඒකේ පස්සේ අන්තිමට ඔයගොල්ලගේ පොලොක් තමයි දානවා. සිටි සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී අඟුලන ප්‍රදේශයේ අඟුලන පොලිස් නිලධාරීන් පිරිසක් ජංගම සංචාරයක නිරත වීම සිටියේදී සිදු කළ මාර්ග බාධක සෝදිසි කිරීමකදී ත්‍රිරෝද රථ දෙකක් සෝදිසි කිරීමට ලක් කරලා තියෙනවා. මේ ත්‍රිරෝද රථ දෙකේ පුද්ගලයන් 5 දෙනෙක් ගමන් කොට තිබෙන අතර ඔවුන් එම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කලහකාරී අන්දමින් හැසිරී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරන අවස්ථාවේ එක් තැනැත්තෙකු අසල තිබූ විශාල ගලක් පොලිස් නිලධාරියෙකු වෙත එල්ල කිරීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී ඒ අවස්ථාව මැඩ පැවැත්වීම සඳහා කටයුතු කර පොලිස් නිලධාරියාට නැවත පහර දීම සඳහා උත්සාහ කර තිබෙනවා එම ගලෙන්. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙහිදී එක් තැනැත්තෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. මේ වෙන විට මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කර තිබෙනවා. පොලිස් නිලධාරින්ගේත් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බහර දීම අද ආරම්භ වුණා. අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බහර දීම අද දින ආරම්භ කරනවා. ඒ අනුව අද හෙට සහ අනිද්දා යන තෙදින තුල මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි. නිලචන්ද පත්‍රිකා බෙදා හැරීම මෙම මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිලචන්ද පත්‍රිකා නොලැබුණු චන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසුව නිලචන්ද පත්‍රිකා ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර මෙවර මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
राज्य महनूर दिस्ट्रिक्ट मेवर महमतिवरने संधा तरंगवादीन श्रीलंका पोदुचन पेरुने अपेक्षकीन विसिन संविधान कल जन हमुकी हिपेकट जनाधिपति गोटाबे राजपक्ष महता अत सहभागी वुना श्रीलंका पोदुचन पेरुने मेवर महमतिवरने तरंगवादीन अपेक्षकीन जयग्रहणीय तहवुरु किरीम पिनिस अद महनूर दिस्ट्रिक्ट केंद्र करगनिमिन जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन जन हमु किहिपयक संविधान कर तिबुना प्रथमेन नावलपिटिय जयतिलक क्रीडांगणे पवति जन हमु संधा जनाधिपतिवरया सहभागी वुना अणुव नावलपिटिय बस नवतुपलिट संविधान कल जन हमु संधा जनाधिपतिवरा सहभागी अतर एहिदी जनता जनाधिपतिवरागेन इलासिटी तेदल संधा साधारण मिला क्लब नियम सहायव नेलसाई गंपुल नगरे दुम्री स्थान असल संविधान कर दिबू जन हमु संधा जनाधिपतिवरा सहभागी उडनवर दौलगल अलपलावल क्रीडांगणे संविधान कल जन हमु संधा जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी अतर एहिदी मेवर अपुस उसस्पल विभागे संधा पेनी सिटिन सिसुबियान विभागे ऑक्टोबर मस पवत्तुन लेस इल्लीमक सिदुकला मद्रव्य मिरटिन तुरन किरीमट गत हेकी सैम पियवरक्म गन्ना बव अग्रामात्य महिंद राजपक्ष महता पवसनवा अग्रामात्यवरया मे बव संधान कले मातर प्रदेशे अद पेवति जन हमुवकट एक्वेमिन श्रीलंका पोदुजन पेरुमुने जयतहुरु किरीमे जन हमु मालावे तवत जन हमुवक मातर नोपे प्रदेशेदे अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पवत्वुना अद अपे तरुण जीवित विनाश करन मे कुडु व्यापारे अपि दरुणु लेस मर्दनय करन्न सूदाना एक अपि करनु मे रटे तरुणया वेनुवेन मे रटे अम्मा दैन तात्तला वेनुवेन एक करनवा एक निशा अपे दारुआन पीली बांधव उबे सो यूरिया पीली बांधव उबे दुव पुता पीली बांधव उबे मीट वड़ा सैलकली मत्व खाटी उत्तुकरण ने ये नीली मांग करनो बोम पहेदली हो उन बेरा गनी म अपे युतु का मकाव वागी म ता अपे जाती विनाश राटक विनाश विलायनो एक निशा मैं नहीं बोरा गनी म अपे वागी म एक टावाच्छ हम पियवरा गाते युतु हम क्रियावलिया गनी म टा अपे पासवर्ड हुए ने नेक म्यातर मातर कबरू पिटिय प्रदेश पेवती जन हमु अक्सर दहाद अग्रामात्वरिया सहभागी होना प्रधान पक्ष विपक्षे बल अल्लांड सिरिकोते बल अल्लांड तरंगवादी आंडे बल इलाने एक अपीट दील तीन अनिवार्य अपराधे
Deputy Pilivata Kanugamanaker, Watman Andu, Idri Mahamativer Nedi, Parachi Patkiribit, Sahai Vanilis, Samaki Janabalavagi Naika, Sajid Premata Samata, Janata again, Ilima Kerasitia, A. Akura Sepradeshi, Adipavati, Jana Hamukadi. Idri Mahamativer Nedi, Samaki Janapalevege, Jaya Tahavuru Kirima Vinvin Pavatina, Jan Hamumala Ve, Tavat Jan Hamwak, Ada Akura Sepradeshi di Pavatuna, A Samaki Janapalevege Naika, Sajid Premitas Mahatage Pradana Twin. Then Boruata Kaldamadam Inno, MCC Girisumagana Gandatin. America Vatakinoa, Ane America Ve, Atikaru Jana di Patitumani, Apita Tavasatia Dekak, Turak Hatara Din, Hitala Balapi Vachani Din Nangil, Mamatamuna Selakinoa. අපි මැතිවරණයේ ඉවරණකම් බලන් ඉන්නේ නැහැ MCC ගිවිසුම කෑලි කෑලි වලට ඉරල දමනවයි කියන එක මං තමුන්නාසලට කියන්න කැමතියි මම අභියෝග කරනවා කොන්දක් තියෙනවා නම් මේ රජයට පුළුවන් නම් ඔය වගේ ප්‍රකාශයක් එලි දක්වලා පුළුවන් නම් අර ගාලු මෝදරු තමයි හොඳම තැන ඇවිල්ලා ඕක කෑලි කෑලි වලට ඉරල දාලා මුළු රටටම පෙන්න එහෙම කරන්න නැහැ මිත්‍රවරු දැන් මුළු ආණ්ඩුවම ගිහිල්ලා දන නමස්කාර පූර්වක දොහොත් Udunin, America with the Rien and the Vatino. America with the Rien and the Gaha. America Vandana Manakarano may undo. Only Mitruni, Diva the K, Dwitrangane, Diva the K, Deshapal, the Mamuishan Mili Makarana, Karuna Karla, may undo at a Dindu and Janata Panivida Labad in the May undo a Gedrea Vandakatu. ජනතාව රැවටීමට ලක් නොවන බුද්ධිමත් යෝජනාවක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට කටයුතු කළ යුතු බව ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්. බෞද්ධයා සිංහලයා ගැමියා ඔක්කොම මතක් වෙනවා ඡන්ද ගන්නකොට මේ රැවටීම අපි තේරුම් ගන්න ඕනේ මෙතරම් දුරට මේවා පේන කාලයක් තව තිබ්බේ නැහැ වෙනදා ඉතින් මෙච්චර මාධ්‍ය තිබ්බේ නැහැ අන්තර්ජාලය තිබ්බේ නැහැ Facebook තිබ්බේ නැහැ අම්පාර කියපද මෙහෙට එන්නේ නැහැ මෙහෙ කියන්නේ කරහෙට යන්නේ නැහැ දැන් එහෙම නෙමෙයි හැමතැනම කියන දේවල් එනවා එළියට මේ රැවටීම ඉදිරියේදී ජනතාව නියෝජනය කරන්න නම් අවංක මිනිසුන්ගේ පාර්ලිමේන්තුව පුරවන්නට ඕන අවංක කණ්ඩායමක් ඒකයි අපි කියන්නේ මාලිමාවට ඔබ කතර ගහන ගහන ඔබේ නියෝජනය වැඩි වෙනවා ආණ්ඩුව 5000 දෙනකොට මම 20000ක් දෙන්නම් කියනවා 20000 ගණන් හදලා බලන්න කොච්චර දෙන්න පුළුවන් ද කියලා 20000ක් දෙනවා නම් හොඳයි දෙනවා නම් හැබැයි 20000ක් දෙනකොට අවුරුද්දකට රුපියල් බිලියන 480ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න ඕනේ බිලියන 480ක් වේදම් කරන්න කොහෙද අපේ රට අපේ භාණ්ඩාගාරට අවුරුද්දකට හම්බෙන්නේ බිලියන 1700යි කියන්න පුළුවන් ජනාධිපතිරේ පත් කරන් ඉන්නවා අවුරුදු 5කට අගමැතිරේ පත් කරන් ඉන්නවා ඒක වෙනස් කරන්න යන්නේ වෙනස් වෙයිද නැද්ද කියලා තීන්දුව කරන්න ඕනේ ජනතාව අපට ඕන ජනතාව වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තුවක් ජනතා ප්‍රශ්න නියෝජනය කරන පාර්ලිමේන්තුවක් ආණ්ඩුව විපක්ෂිත වාඩි වෙන කියන නොතක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා හැප්පිලා ආණ්ඩුව ලව්ව වැඩ කරලා දෙන ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නට ඕන රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කිරුළපන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. පළමුවෙන්ම දෙන්න පුළුවන් සහනේ තමයි ලෝකෙ තෙල් මිල අඩු වෙලා. ඒ වාසිය දෙන්න මේ පාරිභෝගිකයන්ට. ඒකේ වාසිය දැන් ආණ්ඩුව ගන්නෙ ලාභයක්. ගෙදර එදා තිබුණ විදිහට වියදම් කරන්න බෑනේ අද. ඒ දිනේ පොඩි පොඩි ව්‍යාපාර කරනවා අද ආදායම වැඩි වෙලාද අඩු වෙලාද මේ ආණ්ඩුව මේක කරේ මාස 8ක් යන්න ඉස්සෙල්ලා බලන්න තව අවුරුදු 5ක් මොකද්ද කරන්න කියන්නේ මේ අර්බුදය මාස 6ක් නැති වෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවල තමයි කිව්වේ අවුරුදු 2ක් යනවා කියලා අපිට කරන්න පුළුවන් එකම දේ gedara athika shaktimath karanna athata wedipula mudal denna ewa wiyadan karanna kiyala athata mudal denna rateya arthike shaktimath wenno ne ada ehema tattwayak ne ada api bankolot mokada aandu karanne ekay man kiyanne me wede karanna puluwam exact jathika pakshayata pamana eka api game gedara arthike araksha karana athata salli deno rateya arthike shaktimath karana etanin yanne me aandu bankolot adahas walin bankolot hakiyawen bankolot mudal walin bankolot aapow portuwa dammot එකක් කියන්න කැමතියි ඔයගොල්ලේ ගෙවලුත් බංකලොත් උකාස් කළ විකුණන්නේ සමහර ගෙවල් විජාතික කුමන්ත්‍රණ වලට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් සියලු ජයග්‍රහණයන් සුරක්ෂිත වන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව චුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිතු කුමාරතුංග මහතා පවසනවා ඒ මතුකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි
දොඩපේ මහතාගේ ජයග්‍රහණයත් එක්කම අපේම විවස්ථාවක් සඳහා යෝජනා ශක්ති සම්පන්න රාජ්‍යයක් වෙන විවස්ථා යෝජනාවලිය අපි එතුමටත් රටටත් පිළිගන්නවා. දොඩපේ ජනතුමා සහ මහින්දාගමතුමා නිසා අපේ රට සුරක්ෂිත වෙලා තියෙනවා. එතෙමින් අපි මේ ජයග්‍රහණ සියල්ල තහවුරු වෙන විවස්ථාවක් සම්මත කරලා තියෙනවා. අපිට ඕනේ අලුත් මෙතිවරණ ක්‍රමයක්. අපිට ඕනේ රණවිරුව ලබා දුන් ජයග්‍රහණවල පටන් මේ විජාතික කුමාර රෙන්ඩේරි වාපිල වුජයක් කරන තහවුරු කරන්නා වූ මෙරටේ සියලු ජනවර්ග සියලු වර්ගින් කොටස් එක්සෙස් කරන්නා වූ අපේම අතීත සබ්ජත්තයට එකඟ වන්නා වූ නව සමාජ සම්මුතිය 3-2 පොදු ජන පෙරමුණ වෙනින් ලබා දෙන්නේ මෙරටේ ජනතාවගේ නිලන්නේ යුතුයකම හැටියට අපි පෙනී සිටිනේ ජාතික අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මිස වෙනත් කිසිම කාරණයක් සඳහා නෙවෙයි ලබන මාසේ 5 වෙනිදා පස්සේ ගොඩනගන නව පාර්ලිමේන්තුව තුලින් ගොඩනගන රාජ්‍ය නියම අනුවකටපත් වෙන්නේ රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවකයන්ට දෙන පැහැදිලි වගකීමක් මේ අලුත් සෞභාග්‍ය දැක්ම තුළ සුරක්ෂිත රාජ්‍යයක් සෞභාග්‍යමත් ජනතාවක් අලුත් දේශපාලනයක් මේක පරිවර්තනයක් අවසානයේදී බිහිවන්නේ සුරක්ෂිත දියසායක රාජ්‍යයක් රජයේ සිය ආදායම් කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජනබල වේගයේ ජාතික ලැස්තුව අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රජයේ ආදායම 2018 ගත්තොත් ට්‍රිලියන 1.9ක් වෙනවා. ට්‍රිලියන. මම හිතනවා මේ අවුරුද්ද වෙනකොට රජයේ ස්ථිමේන්තු අනුව ඒය බලාපොරොත්තු වෙනවා 1.45ක් විතර. මම හිතන්නේ 1.3ට බහිනවා. ඒ කියන්නේ අවම වශයෙන් රුපියල් බිලියන 600කින් 700කින් රජයේ ආදායම අඩු වෙනවා. 3-1කින් අඩු වෙනවා කියන්නේ රජයේ ආදායම ඕනෑම කෙනෙක් දන්නවා. නිවසේ ආර්ථිකය වෙන්න පුළුවන්, පොඩි කඩේ ආර්ථිකය වෙන්න පුළුවන්. ආදායම 3-1කින් අඩු වුණොත් අපි දන්නවා සාමාන්‍ය දේවල් වියදම පියවන්න අමාරුයි කියලා. ඉතින් මේක කොවිඩ් එක නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා නෙමෙයි සම්පූර්ණයෙන්ම රජයේ මේක කළමනාකරපෙන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම ඇති වුනේ. මෙයාගේ කළමනාකරිතේ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් සෑම පවුලකටම 60,000ක් ලබා දෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ කවුරු හරි ආර්ථික විශේෂඥයෙක් කියන්න ඇති ඕක කරන්න බැරි වැඩක් කියලා. ඊළඟට ඒක 20,000ට බැස්සා. සජිත් ප්‍රේමදාස මහත්තයාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තමයි තරගේ තියෙන්නේ. රට අල්ලන්න නැමේ, තිරිකොත අල්ලන්න. මේ 3-2ක් නෙමේ, ඔය කටමැත දොඩන මේගොල්ලන්ට මම කියනවා ආසන 100 පන්නලා පුළුවන් නම් ගන්න කියලා අභියෝග කරනවා. අපිට ඕනේ කම තියෙන්නේ 3-2ගේ බලයක්, AI ගේ සහයෝගයක් තෝරන්නේ. ඒ නිසා මේ හැමෝටම නැවත වතාවක් ආරාධනා කරන්න මේ සියලු වේද जनता දුරස්සල සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම් කාර්යය කියලා තේරෙනකොට දැන් මේ අය සූදානම් වෙනවා පාට ගැන කතා කරගෙන කණි පින්දම් ගහන්න. එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ පක්ෂයේ දෙකට කඩා දෙකට කැඩිච්ච පක්ෂයක් කොහොමද ජයග්‍රහණය කරන්නේ? මේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයක් බෝට්ටුවක් අතර තරගයක් නැහැ. තරගය නිර්මාණය වෙලා තියෙන්නේ බෝට්ටුවේ අපේක්ෂකයන් අතර. අපිට දේශපාලන පක්ෂයක අරමුදයක් නැහැ. අද අපිට තියෙන හොඳ දැක්මක් තියෙන හොඳ දර්ශනයක් තියෙන නායකයෝ දෙන්නෙක් තමයි අද පොහොට්ටුවට නායකත්වයේ දෙන්නේ. අපේ යුතුයකම භාගිකින් කොට සිටි කරන්න රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කාලේ රාජ්‍ය සුළු සේවකයාගේ ඉඳලා අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා 107කින් වැටු වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට නැවත සිටීමට තීරණ ගන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ලිච්ඡ විපාලනයක් කරනවා කුමුදුහාමුදුරන් කාලේ බල ලිච්ඡ රජතුමා වගේ සාමයෙන් ක්‍රියා කරන සාමයෙන් කටයුතු කරන ආණ්ඩුව පිහිටුවා. අවුරුදු 4ක් යනකොට අපිට මොකද උනේ? අපිට අපේ රට නැති වෙන්නේ. හෝමාගම ප්‍රදේශයේදී පාතාලයට අයත් ගිනිඅවි සහ යුද උපකරණ සොයා ගැනීමේ සිටියට අදාළව අද පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිටිපන ප්‍රදේශයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේදී T56 ගිනිඅවි දෙකක් සොයා ගැනීමත් සමගයි. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී T56 ගිනිඅවි උණ්ඩ 750ක්ද මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා. සුගිය මාස 26 වනදා හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුල තිබී සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් T56 වර්ගයේ ගිනිඅවි ඇතුළු ගිනිඅවි 12ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා.
එම ගිනි අවිසංගවා තිබුණේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු ඝාතනය කිරීමට බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී එම ගිනි අවි අතරින් අතුරුදහන් වූ බව පැවසෙන තවත් ගිනි අවි 7ක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. අතුරුදහන් වූ ගිනි අවි සොයා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පූර්ණ විමර්ශනයක් සිදු කරනු ලැබුවා. එහිදී අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ අනියම් බිරිඳකගේ නිවසක ගෙවත්තේ සංගවා තිබී තවත් ගිනි අවි කිහිපයක් සහ ජීව උණ්ඩ කිහිපයක්ද පොලිස් බහරයට ගෙනුණා. එම විමර්ශන වලම තවත් දිගුවක් ලෙස ඊයේ රාත්‍රියේදී සිදු කළ මෙහෙයුමකදී හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත පිටිපන උතුර හෝමාගම ලිපිණයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ටාසයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකුගේ නිවසක තිබී T56 වර්ගයේ ගිනි අවි දෙකක් සමග එම කොස්තාපල් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල් රියදුරුවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. දැනට එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මීට පෙර අවස්ථාවකදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් ගිනි අවි 12ට අමතරව එම ගිනි අවි සමග ගෙන ආ අනෙකුත් ගිනි අවි වලින් දෙකක් බවට මේ වෙන විට කරුණු අනාවරණය වෙයි තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කරනවා. දැනට මේ නිලධාරියා අපරාධ කල්ලියවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙලා නැහැ. නමුත් ඔහු අපරාධ කල්ලියවලට සම්බන්ධව කටයුතු කළාද, එහෙම නැත්නම් යම්කිසි බලපෑමකට මේ ගිනි අවි රඳවාගෙන තිබියා තබාගෙන සිටියාද යන පිළිබඳව තවදුරටත් විමර්ශන කරනවා. මේ වෙන විට අනාවරණය වෙලා තියෙනවා. පිටිපන ප්‍රදේශයේදී මීට කලින් අත්අඩංගුව මෙම ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම්කිසි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර මෙම ගිනි අවි පසුගියදා හෝමාගම පිටිපන නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි සමග තිබූ අතුරුදහන් වූ ගිනි අවි දෙකක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන අතර අද දින සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතද ඉදිරිපත් කරනු ලැබුවා. ඊයේ දින කොළඹ මහාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළ පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවගේ ඡායාරූපය ගැනීමේ සිදුවීමක් මුල් කරගනිමින් එම ඡායාරූපයගත් ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කරමින් හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව විසින් අකිල ජයවර්ධන නම් අදාළ මාධ්‍යවේදියා අධිකරණ භූමියේ පිහිටි පොලිස් මුරපොළ වෙත කමිසයෙන් ඇදගෙන ගොස් ඔහුව ඊයේ දින අපහසුතාවයට පත් කර තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා විසින් පැමිණි ලද්ද සිදු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් සිය විරෝධයද පළ කළා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දින මාධ්‍ය හමුවක් ඇඳවමින් රජය විසින් සිය ස්ථාවරය පළ කළා. මාධ්‍යවේදීන්ට ස්වකීය වෘත්තිමය කාර්යභාරය නිසි ලෙස ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය රැකවරණය සලසා දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රජයේ වෙනුවෙන් නිල හැඳුනුම් පතක් සෑම මාධ්‍යවේදියෙකුටම නිකුත් කරලා තිබෙනවා. නමුත් ඊයේ දිනේදී අවසනාවන්ත සිදුවීමක් සිදු වෙලා තිබෙනවා. අලුත් කඩේ උත්සාහ සංකීර්ණයේදී රාජකාරිමේ වශයෙන් මාධ්‍යවේදියෙක්ගේ කටයුතු වලට බාධා රමුණුවලා තිබෙනවා. ඒ වාර්තා වීමෙන් පසු මේ වන විට අපි පැමිණිල්ලක් කරලා තිබෙනවා කුමන තරහ තිරමක කවර ආයෙක්වත් මාධ්‍ය හැඳුනුම් පත පෙන්නපු මාධ්‍යවේදීන්ට බියවැද්දීන් හෝ අනවශ්‍ය මැදිහත් වීමක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය නීති හමුවට පැමිණීම හා අදාළ විනය ක්‍රියාමාර්ග පොලිසිය තුළ ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ඒ අනුව මෙම සිද්ධිය අපි ආණ්ඩුවක් ලෙසත් හෙළා දකින අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය සහනයන් ලබා දීම සඳහා රජය ඍජුව මැදිහත් වෙලා මේ හැදුනුම්පත ලේ සාහතිකයට යම් කෙනෙක් බාධාවක් කරනවා නම් අපි ඒකට මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම තමයි අපි මේ අවස්ථාවේදී පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පොලිස්පතිතුමා විසින් සිදු කරයි කියලා.
මෙතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව ඊයේ දින සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව අයද සිටින බව ප්‍රකාශ කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ නමුත් මාධ්‍ය කිහිපයකට පමණක් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ. මෙතර අදාළ මාධ්‍යවේදියා අපහසුතාවයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. මේ වගේ වැරදි කරපු නිලධාරීන් උසාවිය එන වෙලාවක ඔවුන් පසුපස එන පොලිස් නිලධාරීන් මේ විදියට මාධ්‍යවේදීන්ට පහර දෙන්න කොලරකෙන් ඇදගෙන යන්න තරම් ශක්තිමත්ව හයියක් තියෙන්නේ කොහෙන්ද? ඔහු කාගේ හයියද බලයද පාවිච්චි කරන්න කියන එක මේ අවස්ථාවේදී අපිට විශාල සැකයක් තියෙනවා. ඉතින් ඔහු නැවතත් තමන්ගේ දාමරිකකම තමන්ගේ බලපුලුවන්කාරකම තමයි මේ උසාවි ඉදිරිපිටදී පෙන්වන්න හදන්නේ. නමුත් උසාවි භූමිය තුලදී මොවුන් මේ කරන නින්දිත වැඩේ අපි දැඩි ලෙස හෙලා දකිනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයේ මොහු ගැන ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගෙන ඉදිරි පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.